ඇන්ජලාගේ ප්ලේන් එක. කතාව ලිව්වේ රොබර්ට් මන්ච්, පින්තූර ඇන්දේ මයිකල් මාර්චෙන්කෝ. ඇන්ජලාගේ තාත්තා එයාව ගුවන් තොටුපළට එක්කගෙන ගියා. ඒ වුණාට එයාලා එතෙන්ට ගියාම මාර වැඩක් වුණේ. ඇන්ජලාගේ තාත්තා නැති වුණා. ඇන්ජලා තාත්තව හැම තැනම හෙව්වා. ගුවන්යානා යට, ගුවන්යානා උඩ, ගුවන්යානා පැත්තේ, ඒත් කොහෙවත් තාත්තව හොයාගන්න බැරුව ගියා. එක නිසා ඇන්ජලා ගුවන්යානයක් ඇතුළ බලන්න තීරණය කළා. එක ගුවන්යානයක දොරක් ඇරලා තියෙනව ඇන්ජලා දැක්කා. ඒක නිසා එයා දැන් පඩිනගින්න පටන් ගත්තා. එක, දෙක, තුන, හතර, පහ, හය උඩටම නැග්ගා. ඒ වුණාට තාත්තා ඇතුළේ හිටියේ නැහැ. වෙන කවුරුවත් හිටියෙත් නැහැ. ඇන්ජලා මීට කලින් කවමදාවත් ගුවන් යානයකට නැගලා තිබුණේ නැහැ. ඉස්සරහම තිබුණා පුටුවක්. ඒ පුටුව ඉස්සරහ බොත්තම් හැම තැනම පිරිලා තිබුණා. ඇන්ජලා බොත්තම් උබන්න හරිම ආසයි. ඒක නිසා එයා ඉස්සරහට මැවිදන් ගිහිල්ලා පුටුව උඩ ඉඳගෙන කල්පනා කරා. මම එක බොත්තමක් ඉබුවට කමක් නැහැ නේද? කමක් නැහැ නේද එක පොත්තමක් එබුවට? ඔව්, කමක් නැහැ. ඔව්, කමක් නැහැ. ඊට පස්සේ එතන තිබිච්ච රතු බොත්තමක් හිමීට එබුවා. එක පාරටම දොර වැහුණා. මගේ නම ඇන්ජලා. මට අවුරුදු 5යි. මම දන්නේ නැහැ කොහොමද ගුවන්යානා එළවන්නේ කියලා. ඇන්ජලා කිව්වා. අනේ දෙවියනේ, එක පාරම කොහෙන්ද මන්ද කටහඬක් කිව්වා. මාර අවුලක්නේ. හරි, හොඳින් ඇහුම්කන් දෙන්න ඇන්ජලා. ඔය උතන තියෙනවා නේද වාහන එළවනුම වගේ රවුමක්? අන්න ඒක අරගෙන වමට හරවන්න. යයික්ස්, ඇන්ජලා කිව්වා. ඒක කියලා ඉස්සරහ තිබුණ බොත්තන් සේරම උබන්න පටන් ගත්තා. ගුවන් යානය එක පාරටම නැගලා අහස උසටම යන්න පටන් ගත්තා. ජනේලෙන් එළිය බලපුවාම ඇන්ජලා දැක්ක එයා අහසේ උස තැනක ඉන්නේ කියලා. පහළට එන විදිහ නම් එයා කිසිසේත්ම දැනගෙන හිටියේ නැහැ. කරන්න තිබුණ එකම දෙයයි තව මොකක් හරි බොත්තමක් ඔබන එක. ඒක නිසා ඇන්ජලා හිමීට එතන තිබුණ කළු පාට බොත්තම එබුවා. ඒ රේඩියෝ එකේ බොත්තම කටහඬක් ඇහුණා. ඒ කටහඬ කිව්වා, ඔයා හොරා, ඔය ගුවන් යානය පහු ගෙනත් දෙන්න. ඇන්ජලා සුක්කානම හිමීට හැරෙව්වා. ගුවන් යානය ලොකු රවුමක් ගිහිල්ලා එයාපෝට් එක උඩට ආවා. හරි, කටහඬ කිව්වා, දැන් ඔය සුක්කානම උඩට අදින්න. ඇන්ජලා සුක්කානම ඇද්දා. ගුවන් යානේ හිමීට ධාවන පතේ පැත්තට ආවා. එක බිමට වැදුන ගමම එක පාරම උඩ ගියා. ආයෙත් බිමට වැදුන ගම එක පාරම ආයෙත් උඩට ගියා. ගුවන් යානේ එක තට්ටක් බිම සූරගෙන ගියා. එක පාරටම මුළු ගුවන් යානයම කඩාගෙන වැටිලා කෑලි කෑලි වලට කැඩිලා ගියා. ඉතුරු වුණේ ඇන්ජලා බිම ඉඳගෙන ඉන්න එක. එයාට නම් කිසිම පොඩිම සීරීමක්වත් තිබ්බේ නැහැ. එක එක ජාතියේ කාරුයි, ලොරි, කැබ්ම් කඩාගෙන බිඳගෙන කැඩිච්ච ක්‍රේන් එක ගාවට ආවා. එතනට පොලිස් කාර්ද, ගිලන් රථද, ගිනි නිවන හමුදාවේ වාහනද, බස්ද හැම එකක්ම තිබුණා. හැම ජාතියෙම මිනිස්සුත් දුවගෙන ආවා. හැබැයි ඔක්කොටම ඉස්සරහින් හිටියේ කවුද? ඇන්ජලාගේ තාත්තා. ඇන්ජලාගේ තාත්තා එයාව වඩාගෙන කිව්වා, ඇන්ජලා ඔයා හොඳින්ද? ඔව්, ඇන්ජලා කිව්වා. ආහ් ඇන්ජලා, තාත්තා කිව්වා, ඔයා හොඳින් වුණාට ප්ලේන් එක නම් හොඳින් නෙවෙයි. ඒක පුංචි පුංචි කෑලි වලට කැඩිලා. මං දන්නවා තාත්තේ, ඇන්ජලා කිව්වා. ඒක වැරදීමක්නේ තාත්තේ. හරි ඇන්ජලා, තාත්තා කිව්වා.
මට මේක පොරොන්දු වෙන්න. කවමදාවත් ආයෙනම් ගුවන් යානාවක් පියාසර කරන්න නම් හදන්න එපා. මම පොරොන්දු වෙනවා තාත්තේ. ඔයාට හොඳටම ෂුවර් නේද ඇන්ජලා? තාත්තා ඇහුවා. ඇන්ජලා හයියෙන් කිව්වා, පොරොන්දු වෙනවා තාත්තේ. ගොඩ කාලයක් යනකන් ඇන්ජලා ගුවන් යානයකට අතක්වත් තිබ්බේ නෑ. හැබැයි එයා ලොකු වුණාම එයා දොස්තර කෙනෙක් වුණේ නෑ. එයා රියදුරෙක් වුණෙත් නැහැ. එයා කාගෙවත් ලේකම් කෙනෙක් වුණෙත් නැහැ. එයා නර්ස් කෙනෙක් වුණෙත් නැහැ. හැබැයි එයා ගුවන් නියමුවෙක් වුණා. කතාව ඉවරයි. බොහොම ස්තුතියි අහුන්කන් දුන්නට. දැන් එහෙනම් subscribe කරලා, like කරලා, bell එක ඔබන්න.